කාලිකව අත්හිටුව ඇති ජපාන ආධාර යටතේ ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නැවත ආරම්භ කිරීම සඳහා මුදල් ලබා දෙන බව ජපාන රජය ඊයේ මුදල් අමාත්‍යාංශය පැවති මාධ්‍ය සාකච්ඡාවකදී නිල වශයෙන් නිවේදනය කළා. ඒ අනුව බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතිය, උපයෝගිතා ව්‍යාපෘති, සෞඛ්‍ය ශේෂ්ත්‍ර වැඩි දියුණු කිරීමේ ව්‍යාපෘති, ග්‍රාමීය සංවර්ධන ව්‍යාපෘති ඇතුළු අත්හිටුවා තිබූ ව්‍යාපෘති රැසක් නැවත ආරම්භ වීමට නියමිතයි. අර මුදල් ලබා දීම නැවත ආරම්භ කිරීම පිළිබඳ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනයේ සභාපති ආචාර්ය තනකා අකිහිතෝගේ නිල නිවේදනය ජයිකා ශ්‍රී ලංකා කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජිත ඉඩේ යුරි විසින් මුදල් අමාත්‍යාංශයේ ලේකම් KM මහින්ද සිරිවර්ධන වෙත ඊයේ භාර දුන්නා. ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ ණය තිරසරභාවය පිළිබඳ විශ්වාසය වර්ධනය වීම ජපානයේ නැවත වරක් මෙරට අත්හිටුවා ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට හේතු වී තිබෙනවා. I would like to congratulate Sri Lankan government for the formal completion of the MOU on debt restructuring between Sri Lanka and the official creditor committee. The government of Japan has decided to resume disbursement to end loan projects which have been suspended. I sincerely hope that with the resumption of our loan projects, Sri Lanka will literally revive as a shining island in the Indian Ocean. රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.